ඒ රූපරාමුවේ අපි දකිනවා කෝප් එකේ සභාපතිවරයා මෙහෙම කටට ඇඟිල්ල තියලා යම්කිසි පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපයි කියලා අපි හිතන විදිහට. ඒ නිසා ඒක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඊයේ දිනේ ක්‍රිකට් ආයතනය ගෙනහල්ලා කෝප් කමිටුව තුල මේ පැය දෙක තුල ක්‍රියාත්මක වුණේ මේ රටේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍යයට පයින් ගහන වැඩක්. කාලය නාස්ති කරලා පැය දෙක අරගෙන යන එක උනේ අපිට ඒක බලාගෙන ඉන්න උනා මොකද අපි මේ කණ්ඩායමේ ඉන්න ආධුනික නැත්තම් කනිෂ්ඨ මන්ත්‍රීවරු ඒ ජේෂ්ඨ මන්ත්‍රීවරු ඒ කොන්ත්‍රාත්තුව ලස්සන ඉටු කරා. මෙතනින් එහාට කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනයක නාවත් අන්තිම තීන්දුව වෙන්නේ කරු කතානායකතුමනි ඉන්න මන්ත්‍රීවරු ටික චූදිතය හොරු ටික වෙලා ක්‍රිකට් ආයතනයේ හොඳ පිරිසිදු සුදු ඇඳගත්තේ පිරිසක් විතර එළියට යයි. පැහැදිලිව අපිට පෙනුණා ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් ගන්න හැම මොහොතකම කෝප් කමිටුවේ සභාපතිවරයා හෑන්ඩ් සිග්නල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා ඔයා වාඩි වෙන්න. ඒක එතුමා බාරේ තියාගත්තා. 27 28 29 දිනට අපි සමාජය එකතු වෙලා දිනයක් යොදාගත්තා. ඒ දිනයට මේ සභාපතිවරයා නැතුව මන්ත්‍රීවරු කණ්ඩායමක් දාලා විමර්ශනය කරන්න අවශ්‍ය පරිසරයක් හදා. මොකද සභාපතිතුමත් එක්ක මේක විසඳනවා නම් මේක වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මමත් ඔය කියන වීඩියෝ පටය දැක්කා. කරු කතානායකතුමනි එය සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා නම් විපක්ෂය යෝජනා කරනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. මොකද හේතුව මේක පාර්ලිමේන්තුවට බලපාන ප්‍රශ්නයක්. ඒකම 27 28 29 මේ දවස්වල මේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත එනවා. මම හිතන අපි සමාජික අපි යෝජනා කරනවා වැඩ බල සභාපතිවරයෙක් හරහා හරි කෝප් කමිටුවේ ක්‍රියාව සිද්ධ වෙන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ මම පැහැදිලිව කියනවා. ඒ සම්බන්ධව මම ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා විදියට පත් කළා ඒ වෙනම කාරක සභාවක් පත් කළා ක්‍රිකට් එක සම්බන්ධව ඒ විමර්ශනය වෙනම දෙන්න කියන ඉල්ලීම මම පළවෙනියට කරනවා. මම ඉල්ලනවා කෝප් එකේ සම්පූර්ණ ඒ වීඩියෝ පට මට ලබා දෙන්න කියලා. ඒකේ මම උත්තරයක් දෙන්න තියෙන එකක් තියෙනවා නම් මම ලබා දෙන්න සූදානම්.